දශ දැමතා ප්‍රශ්ඥ කහන මෙලෝ පරලොව නිවනයන් තුන් අභියුද්ධිය සඳහා උතුම්මූ නිවනට කරුණා ශාසනය සහ ප්‍රඥා ශාසනය හේතුව ආකාරයට පහතල දෙන්න කියලා මේ පෙන්න්න. දැම එත හුගදිනට පශ්නයක් ඇතිවෙනවා ඇති කරනවා සහර දේශකයන් වහන්සේලා ගේ රුවත් සසර ගමන හැදනවා නිසාක් නිවන් දකින නෑැකිය ඒනිසායමගේ ප්‍රශ්නයක් කියනවා එනම් මොකදමී පන්නන්න මිලෝ පරලෝ අභියෘධය කියන්නේ මකද කියලා දැනග්ඩෝ නිවට හේතුවේ ආකාරයක් දකිින් දෝන්මලෝ පරලෝ අභියෘ්ධිය ගැන නිවන නෙමෙයි එ නිවන බලනය මලෝ පරලොෝ අබවෘධියයයි. සමහරකයහි තර්කයක්වෙයින. මෙලෝ පල ලාපොරතුුවක නොල්ලන් යට නිියන මේ සමහරකයෙක දේස තර. නිව ලපොරක රෝ පපල අභියෘධියයක් බලාපොරත්තුවෙනන ම තතරකයක් එක පැතිදක දැන් අපි හනවා මෙහෙම දෙයක් අම්මට උදාව කරනය නිවනද. යුතුකවද නිවන් දකිනකෙන අම්මල උදතාතල උදව කරන්නෑැකව හරියයි බුද්ධාමර කල පින බෝම නිවන් දක්කන අමරදතාතල උදකරන්න යැකවත ුදුරන් වහන්සේ දේශරන අහරකත්න කතාව බුදුරන් වහන්සේ දේශනා කරන මහනන පූර් උපකාර කළ දෙව උපියන් තරම් සමානකනෙන තවසල කඩන එ ඔබලාට මම කියනවා මලි ඉන්න අම්මරසාතර පිඩ පත්ත කරගත් හාර ඉගරටං ධානිිටිකත්ට. මව්පිය තාහුනේයයි පාහුනේයයි. ඔජර විග්‍රහ කල පෙන්නවා. භික්‍ෂූන් වහන්සේට අවසල දුන්නා. මව්පියන්ට හල කලායිට. එන මොකත්දමය කලේ ආයෝ ලාි වත්ති ගුණ වල නැකි හරියයි. ියන් හැලක මහද ම ස්ාන යිති අපවා පිින්ගොල්ඩ වැටනෝ නිවන් දකි කියන බංකරන්නේ ජන්ඩෙප ප අම්මර තාත්තල සරකරලක ොත් ොතර නොගැී ක්ක මෙන්න මෙහෙම කියන ඉන්න. ඒකයි ධර්ම විරෝධීකයන් සසර ගමන්ට හේතිවනි අවිද්‍යා ෘෂ්නා පිංක කියන්නේ අවිද්‍යාාවන් තෘෂ්නාාවමි කරන වැලක් නෙව. අभි සංකාර කියල කොටසත් තියනවා. පිවේවා පෞ්වේවා ආනිංජාබිහිවත් අරූපාවචර වේවා. ඇලිලා බැදිල බවවින් ඒ පතාගෙන බව ඒ බලාපෘත්තුවී කරණ අමිරි සැස් කිරීමක් ඇද. මෙන්න මේ වටකි පුං්ඥාි සංකාර පුං්ඥාබි සංකාර ආනිං ජාබි සංකාර කිය. මෙන්න මේ අභිසංකාරකීනක රහන් වහන්ේ රත්නය ආරය පුද්ධලිය ක්‍රම කරමි විහරිරනවා. අභිසංකාරයි පුුණ්්‍ය කියන එකයි පුුණ්්‍ය සංකාරයි දෙක. දකිින් ඕන එ දස පුුණ්්‍යා ක්‍රියාවක් ඇත්නම් ්‍රහතාන් වහන්සේටයි දස පුුණා ක්‍රියාාව කරනවා උන්වහතිරට අවිිසංකාරණය ඒන්නේ උන්වහන්සේලා කරගන්න යහපත කරන යහපත හේතුවරගින් සසරගමන ගන්ව වහන්තිරටනකට අවිද්‍යාතුෘෂ්නාානය එ අවිසංකාර ගොන්නකින්න අවිද්‍යාතෘෂනාවත් එක් කළා පින කියන එක අවිද්‍යාතුෘෂ්නායක සම්න්ධක් නෙම මා භික්කවේ පු්ඥානම් භාහි්‍ය මහනි පිනට බියවෙන්ඩෙපා. සුකස්සේත භික්කවේ අධිවතනම් පුං්ඥාන්ත මහනිම සුකේට කියන තව නම පින කියන්න. එ සුකේයට හේතුවේෙනවා සුකේ කියලා කියන්නේ සසල්ග මට හිතෙන තුටනාාවහෙම නෙවෙයි. දැන් දැකේතු පැත්තත් තියෙනවා. ආයුන්දේති වන්නන්දීති සුකන්දේදී ලන්දේති පටිවහරන්දේති ආයු වර්ණ සැප බල පටිවාන. ටික නැව නිවඳදකිින්න්නදත් හැතිුණ දැම් බලන්ඩෝනය කොහමොදකරන්න දැන් දකි නැති පැත්තත් ති නම උපදින අයාතරී නිවන් දකින්න මෙලෝ නිවන්දකින්න පුළුවන් බලහර ප්‍රතිිපත්ති පුරලා ත්‍රහේතුක කියන වටමේ අයට සූසු අවස්ථාව ලැබුණු තිබුණු යම් කෙනග උපත්තිය දිහේතුක නංහු අහේතු කෙන කොච්චර ත්සාහකර සෝවාන් වාර්ගනුගාමි කත්තයරපත් ඉන්න බෑ මෙලෝදී ඒකන පරිවිනි ආරි පුද්දිි ලබිඩත් බෑ ඉ ඥානී ලැබෙන්නේ අලුපාඩුවක් නිසා මොකදද අලුපාඩුවේ අමෝහ චෛතසිකයක් මුල් කරගින් උප්පත්තිය ලබලනේ අලෝප අදේශ වඩ පුළුවන් අලෝේ නිසා හොඳ ලැබීමකුත් තියෙන. අධිවේශ නිසා සරහයන්න ත්නෑ ඒ වට කියන බනතේරුම් ගන්න නම් මොලයක් නෑ ඉ හොම ඇම්මල සාතක කර කොච්චර ඉන්නවා දුවරුම් පුත්වතර කොච්චර ඉන්නව සහරගෙනට හැකි රත්සා හරි සාරයි. ලැබීම තියන අලෝබ නිසා පින් පලයක් වස. අධිවේශෙන්නිසා ගා පැනගන්න ඉනෑ හ්ඩුවෙන්න හරි සමඟ සරහවෙන්න කැමති ඉත්නෑ හැබැයි ඥාන වන්ත ධර්මය ගැෙ නිමන්ද මට න තිරෙන්න්න විරෝධ අතන ඉන්නවා ඒ අවුද දහේතුක උප්පති ලැබහු අය. ද අම්ම දාතා දෙන්න ඉන්න දහේතුක උපත් ලවල ොෝ ජාති දෙන්නවට හැසිිර අස්සා ඔක්කොම කරනවා පැන්සර නරගෙන ඇදි හොක්කම තියෙනවා හම්්බ කරු සල්ලි තියෙනවා එ කිසි කතතා වන්න ලමට හම් කල දෙකුත් හම කල මට අතෙකර පරම්පලා ගාට ඇති හම්බ කලලා තියනෙවා ගවල් දුරුවල් හදර ඔක්කම කරලා දැන් හෙමයි ඉවා සමගගේ සමාධ න තියන ග ොඳට. හැබැයි ගැබුරුද හම්ලන් කොච්චරැහවා තේරෙන්නේ. හොකද දහේතුක උප්පාත්ති. දැග අම්මයි ධාතායි දෙන්නා. ඒ දරුවා ජානවන්තනා දරුව කොහද අම්රය තාතරය උදව කරන නිවන්දකින්ට බන කියීලවැලක්නෑ ද න කර ගේ ගර ර රුවර. ලියලර අම ම අප දකරගද න්න මකට නෑ ඔන්න ඕක වාහකල හරිියන්න වන්ද මාන කළ හරිියන්න නිවදකින්න මං හොද නක් ඇහවා ඒන වෙන්න මේ ඉදර කියහිලායිට මේ බනපත කිය වඩකු. මෙන්න මේ තෝර ගණඩු. එනම කියර බලහඩුවු මංගේ කියනක ඔක්කෝම අත්තතාරන්නක තොර නි වන. අනේ වද ො කීර ග දක මට ිරෝධ්‍ය තේරන අතරොත්තර චර අම අත්ක. මොකද වෙන්නේ. ෝක තරගණඩයි නිවන තෝරගණ්ඩයි අශ්‍යචන අමෝහ ප්‍රඥාවන් හෙවත් ්‍රිහේතුක උපන්නේ. අලෝබයෙන් අධීසින් අමෝහෙන් කළ කිය දෙයකින්. කිව්ව කළ දෙයකින් ලැබෙන පුන්නපලයා කර්මබීජයේ වෙලා. ඒක ජනකර්මයක් වසෙන් උපත්තිය ලබා දුන්නගෙනුට විතරයි අලෝභ අදේ සමෝගෙන මේේ කාරර්නා තුනව පිහිටන්. අමෝහෙන් නොපිහිටපු කිසි ෙනෙකුට කොච්ච බනැහුවව අවබෝධ වෙන්න. න යාද න පිල්ල මකක් ඥානවන්ත වෙන්ඩ එක වාර බැහැ හරි මොකක් නිසාද ඥානවන්තගෙන් ඇ හටගන්නේ අම්කිිහි දහමක් ඇදද ඒ උතුමන්කිරහි පැහැදීමින් ඒ අවශච කරන්නාව කටිදු කලිය නැතික පාක ෙරබාව දන්දීලා තියනවා සමගියෙන් නිරලාතිනව පදසුද්දීලා තියෙනවා හැබැයි ආරයෝමුණන ගැහිලන නැවලට ආරය වන හන්ඩ හුරුවවෙ ලත්න්නේෑ ආරයන්කිරහි ඇවපස්ථානයක් කරලත්නේ එනිසා බලට අමෝහයට උපනිසිර ලැවිලනෑ මෙන්න මේකයි වෙලාතියෙන් එන්න කරුණා මෛත්‍රී කරුණ ශවාසනය මොකද කරන්්ඩුවන්. අම්ම කෙරහි තාත්තා කෙරහි කරුණා වෛත්‍රයක් තියෙනවන ඔහු මොකද කරඩෝනි. බුදු කෙරී දම්කකිරී සංගකෙරහි චිත්ත ප්‍රාධය චිකරල වන්ධරමාන පූජා සත්කාර සිද්ද කරෝලා. ඒ පින වර්ධනය කරවඩුවේෙන. මොකද හේතුවයි. හට කව්ද හරි ත්‍රහේතුක අත්මැවක් මතු ලබන්නට ඕන නිවන්න බොධ කරන්න. වර කරන්න දෙයක් හොමුවත්න ලකිල වැලක් නෑ. ඉනක් එහම අම්මතා විතරක් නෙමේ අපේ මැරිච්ච ලෝකී අපිට උදවපකාර කරම ඥාති හිතාසින් කොච්චර ඉන්නවවා. අහේතුක වෙලා ඉන්නවා දිහේතුක වෙලා ඉන්නව දෙකි. බොහෝමිඉන්නවා. අපේ යුතුකමොමකදද. අපි අවදදා කරන උ පාරල විච්චකකිනි හ අපිත්ම ොද කරන්න ඒවත් අරගන්න. ඒවන් පෝසනය වෙමින්. හේද හරි කියලා බනා කහලා චිත ප්‍රසාදයක් ඇති කරලා ත්‍රහේතු උප්තය රේතුගන්නල බග නිපදිරල් හයි වගේම වැදි වැඩි බන කහල ඩිපුර වඩක් කහලා. අද තේරුම් ගන්නවාද යතබෝධයක්ල බන්න ම පහසාකින්න. දැන් අපි එඩිය කරගෙන වෙරලා අපිට උදව් කරපු උපකාර කරපුවායට. අපේ කෘතෝපකාරයකෝදය ප්‍රඥා පහළවෙලත්. එ අපි දැනග්ඩෝනේ මං ප්‍ර්ඥා පහල කරත මෙන්නම බඳ පසුතලයක ඉදෙනයි. ත්‍රහේතුක උපත්ති්‍ය සහිත. අයු වර්න සැපල්ල පටිමාන ජානය කියන මෙන්න මටිකින් පෝෂණය වෙලා පුුරුදු වෙලා. එහෙම ඉන්න ම බනහලයි මටාතුමි ධර්මාකුද ලැබුණ. එනම් මගින් ලැබිය හිතු යුතුක මිටුකල යුතුවා කීදනෙ ඉන්නවත් ලොපෙන් ලෝක කච්චර ඉන්නවායි. ඊ අයට සැනමොකත්. එ ම කොච්චරත් කොච්චර බුදුන්වැද දහම් වැන්ද සගුන්වැන්තත් මගේහිතායිසර ලෝහිටනැ පැදන්නේ ඒ කැවර හම් ප්‍රඥා ලැබලතින්. එහනම් මොකද වෙන්නේ. යිට ආදර්ශයක්යහන්දත් ගෙනහල්ලා ඒකොල් ලබවා ඒ කට හිතු කරවණ්ඩුවන ඒතර ොද විනි නනි සාධක චිත ප්‍රහාදී තිිනෙන ලොත්තහෙම ස්‍රහේතු උපතිියල් ලබාගෙන එපදුනට පස්සේ දැන්ගේ පනසේරීනෝ. ගෙම්බා වෙලා ඉදලා චිත ප්‍රහාදී මැරිලා මණ්ඩුක දිවිය පුත්‍රයා වෙලා නැවට ඇතින්ගේ බන මැහ්වා ඒකන්නේ මැරෙන් මැරෙන්ඩි සෙලකික පන්නේෙමි තව බනදේශනාව යනවා. ම දේශනාව යවා මුලින් පටන්ගන්න පටන්ගන්න වෙලා ඇදීම අර ගොපල දරුවගේ කෝටුවට හිරවෙලාගේ ෙන් බයිලලායිට මලා ඒ වෙලාවෙත් ඒ සද්ධර කන්දදියාගෙන හිටිය ඒ චිත්ත ප්‍රසාදයම මැරිර දව බුත්ත්‍රී කෙලා බන්නාඒ ොහොතෙම ඉපදි කල්පනනා කර බැලවා මේ සවාන්තිය මොකත්දම තත්වී ඒ නුවන තියන අතිහේතුක උපත්තිය නිසා එතකනම දැක්කා තිවේසින් අර දර්ම දේශනට සහන්දීලා මෙතන මෙත මොහතේමවා පන්. චර වැදගත්තිකක් දැම්ම වැැන්ු තුටිහ කිය. අර මණ්ඩුක හෙවත් මැඩිය දිීවිය වේෙන් දිවිය පුතරේ හැටි රාහවා දැ මැඩියෙක් නෙවී. ඇති ඒවා හු බුදුරාන් වහසේ දැකලා බුදු වැසින් දැකලා. ඔහුට සෝවාන් පලන පත්තෙ හේතුකාරගෙන ධර්මයයක්කු දේශන කළලා. ඒ දේශනා හලා දිවිය බුතරයා සෝවාංගුලා. ද ගෙන්බාලා සෝවාන්ගේ ලැයක් කොච්චර කලා ැගෙන් බ සහෝග හේතුවාසනාවක් ලැබ්වා මකක්ද බණහකි හරි නොටඇති චිත්ත ප්‍රසාදී. චිත්ත ප්‍රසාදය නිවලන මේ පිනා. එ චිත්ත ප්‍රසාදය ඇතිිකරන්නාව යම් පිළි පින්වල ඇත්ද බදුරන් වහන්ේ ඒකයිකිගේ මහන් පිට බිය වෙන්ඩ පා සුකේට කියෙන තව නමක් මේ පින කියන්. පිනකවදාවත් නිවන ප්‍රාධකයක් නෙමේ කියලා පැහතිරු දේශන කළ. නමුත් අදහෝක තේරුම්ග නතිඒක මට්ටගොල ඉන්න පින්කරන නිව මගැනයි නෙමයි. ලන් ෙප නි සසාමදන් ෙප ඔක්කො ඩක් නැතිව කියලා මෙ මුලා කරනවා. දන්නමනෑ තමුුණොත් තමන් නිසා ගොඩෙන් දින විශාල නොපෙන ලෝකක පිරිසබුත් පේන ලෝකක පිරිසත් අතරමන්ගේ නෝකින්. ඉතින් එනිසාත් ඒේරුම්ගන් ෝනෑ ඒ කියන්නාව නිවන් මග වෙනයි. නිවන් මග ප්‍ර්ඥාාව පහලවෙෙන්න්නාව ලෝක අනිච්චදු කන්නා ොහෙන් දකීම සිද් වද. ආර මාර්ගේ වූනය කරන්න අවස පස තාාලේ. මේ සාතින තුළ කරනාව යහපත් පින්ඳහමල ප්‍රතිඵලයක්. ඔක තෝරගණඩෝන තමන්ත් යහපතයි ලෝකරත් යහපතයි. ඉන් ලෝකයේ යහපත පෙනිපිණී දැන ැන එක දන්න නැතෝ කලත් ඕගගේ වෙන්න අවැඩක් එතකොට ලෝකයා කෙහි කරුණාවක් මෛත්‍රයක් තියෙනවනම්. අපි ේසිගේ යහපත් මාර්ග පාදරා දෙෙන්ටවු අපි හප්ත කරලා ඒයහපතයේ ශක්තිය විිහි දෝලා. එතකොට ඊට කළේුතු යහපතයි සිද්ද වුණාාව වෙනවා. අපිසි කළුතු අති දුල්ලබම වාසනාවක් ඒ පිරිසල් ලබාදුුණා වෙන ඉටොල සවත් කරණාවක්ම ඉතියක් මේ ශසනයගොයින්. ඕක තේරුම්ුවරන් යෝහරන් දෝන. මෙතෙක් දහම් ඇහු සෑ සිරල්දිනම අප මාදමේ සහම්තුලින් ෝක බල පපුරත්තු ෙප නිව පාපරතු ය කට තු අප ්‍රවා නිව තක ස් ා ක්කයි.